මේ ගල්කිස්ස වෙරළ තීරයේ අද දක්නට ලැබෙන තත්ත්වයයි. වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් යටතේ මෙම වෙරළ තීරයේ සංවර්ධනය කිරීම පසුගියද ආරම්භ කෙරුණු අතර එහිදී කෘතිම වෙරළ තීරයක් ලෙස මෙම වෙරළ තීරයේ සංවර්ධනය කෙරුණා. එහෙත් එම සංවර්ධන කටයුතු නිම වී දින කිහිපයක් යන්නටත් මත්තෙන් වෙරළ තීරයේ පිරවූ වැලි යලිත් වරක් මුහුදට ගසාගෙන ගොස් ඇති අයුරු මෙලෙස දිස්සුණා. රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරට ගිහිල්ලා මේ වැලි කියුබ් 150,000ක් පමණ මේ වෙරළ තීරයට රැගෙන ආවා. ඒ සඳහා වැය වෙච්ච මුදල රුපියල් මිලියන 120ක්. ඒ විදිහට වැය කළා මේ වෙරළ තීරෙහි ස්වභාවිකව පිහිටි වෙරළ තීරය වෙනස් කරමින් වැලි ගොඩ ගැසීමට ක්‍රියාමාර්ග ගත්තේ මේ වෙරළ කාදනය වැළැක්වීමේ අරමුණින්. ඉස්සර මෙතන ඔක්කොම තිබ්බේ වතුර. ඉස්සර සත්තු හිටියා කකුලෝ. ඇත්තට මේ වෙරළට කරපු දේ මේක අපරාධයක්. හරි සුන්දර දර්ශනයක් පෙවුනේ අපිට ගල්කිස්ස හෝටලේ පැත්තෙන්. මේ ගල් ටික ලස්සනට රැල්ල වැදිලා පෙන බුබුලු දාලා මේ පිළිබඳව සොයා බැලීමට සමගි ජනබලවේගයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද අද ඉමසානේට පැමිණියා. දැන් අත් වශයෙන්ම මේ මිලියන 890න් 99%ක්ම දැන් මුහුදට ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. වාරකන් කාලේ මේක කරන්න බෑ. දැන් මේක කලේ වාරකන් කාලේ දෙක දෙකා තමයි මේ වැලි පිරවීම කලේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එල්ලවන මෙම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. විමර්ශනයක් කරගෙන ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ රජය ඉක්මනින් තීරණ ගනී. සාමාන්‍ය වෙරළ සංරක්ෂණ ක්‍රියාදාමයක් කරනකොට මූලික අධීක්ෂණයක් කරන්න ඕනේ. එහෙම මූලික අධීක්ෂණයක් කරන්නේ නැතුවද මේ ව්‍යාපෘතිය කරේ? ඒකේ මූලික අධීක්ෂණ අධීක්ෂණයක් කරලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාණවත්ද කියන එක ගැන අපි හොයා බලන්නේ. ව්‍යාපෘති සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද චෝදනා එල්ලවන අතර මෙම දෙපාර්තමේන්තුවද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන්නා. බටහිර වෙරළ තීරයේ ඇත්තටම වැලි ප්‍රවාහය තියෙන්නේ උතුරු දෙසට. ඉතින් අපි ඒක නිසා වෙරළ තීරයට අවශ්‍ය වැලි ප්‍රමාණය ඒක ප්‍රදේශයකට විතරක් වැලි ගොඩ ගහලා ඒක ක්‍රමයෙන් ඒ වෙරළ කාදණි වෙන ප්‍රදේශයට යන ආකාරයට තමයි අපි ඒක නිර්මාණය කරේ. එතකොට ඒ ප්‍රදේශයටම ඇයි අපිට බැරි ඉලක්ක කරලා මේ වැලි පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න? අපි ඒක තමයි කියන්නේ එතන වැලි ඒ වැලි ප්‍රවාහය අනුව එතන තියෙන වැලි ටික උතුරු දෙසට ගමන් කරනවා. ඒ වැලි මුහුදට ගසාගෙන ගිහිල්ලා නෙවෙයි. ඒ අනුව තමයි අපි කියන්නේ එතන උතුරු පැත්තට වෙන්න තියෙන වෙරළ තීරය නිර්මාණය වෙමින් පවතිනවා දැන්.